ඉන්පසු සමිධානන් වහන්සේ තවත් සැත්තා දෙදෙනෙකු බත්කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක. උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක. ගොයම නම් බහුලය, ගොවීහු විරලය. එබැවින් ගොයම් කැපීමට මෙහිකරුවන් නිවන මෙන් ගොයමේ හිමියානන්ට යාඥා කරන්න. ඉතින් යන්න. වග වලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙන් මම ඔබ යවමි. පසුම්බියක් හෝ මල්ලක් හෝ පාවහන් හෝ නොගෙන යන්න. මගදී ආචාර කිරීම සඳහා පමා නොවන්න. ඔබ යම් ගෙදරකට ඇතුල් වූ කල පළමු කොට මේ ගෙදරට සාමය වේවායි පතන්න. සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් ඒ ඔබ වෙත පෙරලා එනු ඇත. ඔවුන් දෙනදිය කමින් බොමින් ඒ ගෙදරම නැවතේ සිටින්න. මන්ද මෙහිකරුවාසිය වේතනය ලැබිය යුතුය. ගෙදරින් ගෙදරට නොයන්න. ඔබ යම් නූරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත් ඔබ ඉදිරියේහි තබන දේ වළඳන්න. එහි සිටින රෝගීන් සුව කරන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ වෙත පැමිණියේයයි ඔවුන්ට ප්‍රකාශ කරන්න. එහෙත් යම් නූරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ නොපිළිගත්තොත් ඒ නූර වීදිවලට ගොස් අපේ පාදවල වැකුණු මේ නූර දූවිලි පවා ඔබට විරුද්ධව අපි ගසා දමු. ඒ කෙසේ වුවත් දිව්‍යන් වහන්සේගේ රාජ්‍ය ලං ඇති බව දැනගන්නයි කියන්න. මෙය මම ඔබට කියමි. ඒ දවසේදී ඒ නූරට වඩා සොදොමට සහනය ඇතිවන්නේය.